සැමදා සමහන් සැමදා සුවෙන්. දැන් සමාජයේ මතයක් යනවා දැන් අධික වැසි තත්ත්වයක් ඇති වෙලා තියෙන නිසා ගාස්තු සංශෝධනයක් අවශ්‍යද ඉදිරි මාස දෙකේ මේක පියව ගන්න පුළුවන්කමක් නැද්ද කියන එක. නමුත් අපේ ප්‍රධාන ජලාශ තිබෙන සීමාවල අපි වෙනදට දකුණ වර්ෂාපතනය තවම දැකලා නැහැ. අපි අද වෙන විට අපේ සම්පූර්ණ ජලාශවල තියෙන ධාරිතාවෙන් අපිට භාවිතා කරන්න පුළුවන් 65.81 ඒකම සංසන්දනය කරොත් එහෙම 2022 ඔක්තෝබර් මාසේ 22 වෙන විට ඒ වෙලාවේ ජලාශවල මට්ටම 84.41. නැ පෙබරවාරි මාසේ වැඩි කිරීමක් කරා ගාස්තු ක්‍රමය ගේන්න වියදම් නිරූපණය වෙන ක්‍රමයකට ගේන්න. නමුත් ජූලි මාසේ 14%කින් විදුලි බිල ගාස්තුව අඩු කරා සිදු නොකළ යුතු දෙයක් 3%කින් අඩු කරන්න කියලා විදුලි බල මණ්ඩල ඉල්ලුවා මේක 14%කින් අඩු වුණා. ඒ 11%ක වැඩි ප්‍රමාණයකින් අඩු වීම කියන එක තමයි 18%ක් වශයෙන් දැන් මේ මාස දෙකකදී එකතු කරගන්න සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යදී අද වෙනකොට තියෙන තත්ත්වය තමයි අද නීතිපති කැඩුම්පත් කාර්යාලයට එක ලබා දීලා තියෙනවා. නීතිපති කැඩුම්පත් කාර්යාලයක සකස් කරලා නීතිපතිවරයාට යොමු කරලා තියෙනවා පහුගිය අඟහරුවාදා නීතිපතිවරයා මට දැනුවත් කරා ගිය සිකුරාදා මේ සතිය තුල ඒ අවශ්‍ය නිෂ්කාශනය ලබා දීම සඳහා කටයුතු කරනවා කියන එක එළමන සතිය අපි කැබිනට් මණ්ඩලයට ඒ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සීබී එක 3%ක් අඩු කරන්න කියන්නේ ඒගොල්ලොන්ගේ කියන්නේ ඒගොල්ලොන්ගේ පුරෝකථන සාමාන්‍යයෙන් වැඩියෙන් නිවැරදි වගේ තත්ත්වයක් තියෙන්නේ. එහෙම මෙහෙම ඩිස්පියුට් නැති වෙන්න ක්‍රමයක් තියෙනවාද අනාගතයේදී කරන්න මොකද? මහජන උපයෝගිතා කොමිසම සහ විදුලි බල මණ්ඩලය එකට වැඩ කළ යුතුව තිබෙනවා. දෙක නිකන් යුද හමුදාව සහ LTT එක වගේ වැඩ කරොත් ඒක කරන්න බෑ. මම එක පැත්තෙන් පිළිගන්නවා විදුලි බල මණ්ඩලෙත් ලබා දෙන දත්ත තොරතුරු නිවැරදිද කියන එක පිළිබඳව යම් යම් අවස්ථාවල්දී අපිටත් සැකයන් තියෙනවා. නමුත් අපිට යන්න වෙලා තියෙන්නේ අමාත්‍යවරයා හැටියට මට දත්ත හදන්න බෑනේ. අපි දැන් සාකච්ඡා කරමින් යනවා ඇත්තටම මේ මාස 6ක් කියන එකත් ටිකක් දුර වැඩිද කියලා. මොකද එකපාරට මාස 5 කලාවය පියව ගන්න වුණොත් එහෙම ඊළඟ මාස 6ේ ඒ ප්‍රමාණය බර වැඩි. ඒ නිසා අපි යෝජනා කරලා තියෙනවා බලන්න කියලා මේක කාර්තු මට්ටමින් යන්න පුළුවන්ද කියලා. විතර අවුරුද්දට 4 වතාවක් මේක පිළිබඳව තොරතුරු අරගෙන සංශෝධනය කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා ඒක ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට අපි ඉදිරිපත් කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.